හරි ඉතින් මම කලින් එපිසෝඩ් එකේදී කිව්වා අපි අද මේ ප්‍රොජෙක්ට් එක ගන්න මොකද්ද කියන එක සහ මේ ප්‍රොජෙක්ට් එක කරන්න ඕන වෙන දේවල් අපේ ඒ කියන්නේ ඇසෙට්ස් කොහොමද මේ අපේ ප්‍රොජෙක්ට් ෆයිල් එකට ඇඩ් කරගන්නේ කියලා. එතකොට කෙනෙක් ඒක බැලුවේ නැත්නම් මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක ඒකට ගිහලා බලන්න මේ වීඩියෝ එක. හරි. ඉතින් අද වීඩියෝ එකේදී කරන්නේ අපි මේ ඇඩ් කරගත්තු ඇනිමල් ඇසෙට් පැක් එකේ තියෙන එක සතෙක් අපි කෙනෙක්ව ගමු ඉස්සෙල්ලාමනේ මං කියන වුල්ෆ් කියන හරි වුල්ෆ් කොහොමද මේ මැප් එකට ඇඩ් කරගන්නේ සහ යාගේ animations හදන්නේ කියන එක තමයි අද සොඩෙන් කියන්නේ හරි මුලින්ම දැන් මොකද පෙන්වුවොත් එහෙම මෙයාගේ mesh එක ඉතින් sk wolf කියන mesh එක මෙන්න මේ සතා තමයි අපි මැප් එකට ඇඩ් වෙන්නේ හරි ඊළඟට සතා විතරක් ඇඩ් කරන්න මදිනේනේ සතා ඇනිමේට් කරන්න අතර ඒ ඇනිමේෂන් අපිට තියෙන්න ඕනේ මොකද අපිට ඇනිමේෂන් කරන්න equipments නැහැ එහෙනම් යාගේ built in animations ටත් දියලා තිනවා අපි ඒකේ තමයි පාවිච්චි කරන්න වෙන්නේ මෙතනදී හරි එතකොට උඹට open කරලා බලන්න පුළුවන් කැමති එක මෙතන ඕනතරම් තියෙන animations මේ තියෙන මේ animations ටික හොඳටම ඇති උඹර මෙන්න මේ animations පාවිච්චි කරලා තමයි අපි දැන් මේ animal AI එක develop කරන්න යන. හරි. දැන් මම මුලින්ම කරන්නේ wolf නේ. ඒතර wolf ගේ මම මුලින්ම හදා ගන්න ඕනේ blueprint එකක්. ඒකට මෙන්න මෙහෙම ගිහිල්ලා මේක blueprint class කෙනෙක් click කරලා මේක දෙන්න actor නෙමෙයි character. හරි. ගොඩක් අය actor දෙන්න පුළුවන්. actor නෙමෙයි වෙන්නේ character. හරි. මම character දෙන්නේ ඇයි කියලා මම මේ කියන්න. actor ගේ actor component එක කියන්නේ සාමාන්‍ය map එකේ spawn වෙන දෙයක් විතරයි. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි තුන් map එකේ තියෙනවා ගෙයක්. උතර ගෙයක් කියන්නේ ඒක map එකේ තියෙන විතරයි. ඒක interactive වෙන්න පුළුවන්. නමුත් ඒක එහා මෙහා ඇවිදින්නේ නැහැ. එකම තැනක තියෙනවා. ඒ වගේ stable දෙයක්කට තමයි ගොඩක් කරලා අපි actor කෙනෙක්ව පාවිච්චි කරන්නේ. character කෙනෙක් කියන්නේ මොනවද? character කෙනෙක් කියන්නේ එයා move වෙන්න පුළුවන්. එයාට අපි කියන්නේ pawn කියලා. EWN කියන pawn හරි මෙන්න මෙතන තියෙන pawn කියන එක ඒ කැරක්ටර්ත් pawn කෙනෙක්ම තමයි. ඒ කියන්නේ යාවේ හරිය මෙහෙම move කරන්න පුළුවන්. ඒ හින්දා අපි දැන් සතා කියන එතනට මම move වෙනවන්නේ. හින්දා අපි ඒකට භාවිතා කරන්නේ character කියන component එක. blueprint class එක. මම මේක rename කරගන්න එතකොට wolf bp කියලා වගේ blueprint කියන අදහසින් wolf bp. හරි බලන්න open කරලා බලන්න. open කරලා පස්සේ ඔයාලට පෙනේ මේක ඇතුලේ input නැහැ. empty එකක් තියෙනවා ඉතින් දැන් ඊතරම් මේ mesh එකට ගන්න අපි wolf assign කරගන්න ඕනේ. ඊතර මෙන්න මේ mesh කියන එක click කරලා මම මෙන්න මෙතන skeletal mesh එකට search කරන්න wolf කියලා. wolf කියලා search කරා මෙන්න මෙතන skeletal mesh එනවා. එහම connect අපහසු නම් wolf යටතේ තියෙන mesh එකට ගිහිල්ලා මෙන්න මේ sk wolf කියන එක click කරලා මම කාපටක් තියෙන්න ඕනේ. click කරලා මෙන්න මෙතන තියෙන පොඩි මේ ත්‍රිකෝණය append කියන සයින් එක තමයි. මෙන්න මේක click කරගන්න යන හැම දවම ගාලා අපේ mesh component එකට මෙයාව සයින් වෙනවා. දැන් මට පේනවා ඇති මෙයා නිකම්ම මෙහෙම තිබ්බොත් එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේක ගැන දන්න කෙනෙක් නම් මේක දන්නම පොඩි ප්‍රශ්නේ කියලා. ඒතරත් ඔයා beginner කෙනෙක් නම් මම කියලා දෙන්න කොහොමද ප්‍රශ්නේ එන්නේ කියලා. ඒ කියන්නේ දැන් මෙහෙම දැන් අපි wolf blueprint එක හදාගත්තට පස්සේ ඔබල දන්නවා මේක දැන් මෙහෙම ඇදලා අතරපුව ගමන් මම මැප් එකේ ස්පෝන් වෙනවා. ඔන්න බලන්න මැප් එකේ ස්පෝන් වුණාම තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද කියලා. අන්න දැක්ක. මෙයා තියෙන මැප් එකේ උඩ. ඒ උඩට ආවේ කොහොමද? උඩට ආවේ මෙන්න මේක හින්දා. මේ කැප්සියුල් කම්පෝනන්ට් එක බලන්න ඕනේ. මෙයාගේ මේ කැප්සියුල් එකක් තියෙන. ඔය කැප්සියුල් කම්පෝනන්ට් එකම තමයි මෙන්න මෙතනත් තියෙන්නේ. මෙන්න මේ. ඔන්න ඕකට අනුව තමයි මෙන්න මෙයා උඩට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙයා බිමට පාත් කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ? මෙයා මෙහෙම පාත් කරනවා. අන්නවම පාත් කරන්නේ. දැන් පාත් කරද්දි පොඩ්ඩක් හොඳට කල්පනායෙන් පාත් කරන්න මෙන්න මේක අඩියට වෙනකම් පාත් කරන්න ඕනේ. හරි. මෙහෙම පාත් කරන්න එපා. ගොඩාක් පාත් කරලා ගන්න එපා. එතකොට මෙයා මැප් එකේ යට ඉන්නේ. හරි. එතකොට ඒක error එකක්. මෙහෙම ගන්නට උඩ උස්සන්න. දශමයක් විතර මෙතන තියෙනවා නම් මෙන්න මෙතන snapping එක 1 වගේ දීලා එතකොට ගොඩක් smooth අපිට හැම කරන්න පුළුවන් නම් උඩට කරන්න. හරි. දැන් කම්පයිල් කරලා මැප් එකට ඉලවන් දැන් නෑ ගන්න නිමෙ ඉන්නවා හරි දැන් ඔයාලට පුළුවන් වුණා නම් මේක ප්ලේ කරලා බලන්න
හැබැයි කිසි තේරුමක් නැහැ මොකද? එයා මූවෙන්නේ නැහැ. මොකද මෙයාගේ animations නැහැ, මුකුත් නැහැ. එයා map එකේ නිකන් ඉන්නවා විතරයි. actor කෙනෙක් වගේ. නමුත් මේ character එකෙන් එන්නේ නේ. මේ character එකෙන් එන්න අපි මෙයාව animate කරන්න ඕනේ. හරි. animating වලට අපිට පස්සේ යන්න පුළුවන්. මුලින් අපි මේවා move කරන විදිහ ගැන කතා කරමු. move කරන්නේ කොහොමද දැන් මෙයා? wolf dp එකේ අපිට unreal engine එකෙන්ම දෙනවා පොඩි component එකක්. අපි කරේ කියන්නේ form sensing කියලා. form sensing component එක දැන් යන්න ඕනේ. මම ඊ පස්සේ යන්නම් කොහේ නේද? දැනට අපි මේ move කරන එක ගැන කතා කරමුනේ. හරි. move කරන එක කතා කරනවා නම් මුලින්ම යන්න මෙයාගේ event graph එකට. event graph එක වාර තියෙනවා මෙන්න එහෙම කිහිපයක් තියෙනවා. මේ අපිට ලොකුට ඕනේ වෙන්නේ නැහැ. නෑ. කොහොමද මේ දා තිබ්බද? මට දැනට මේ ඕනේ වෙන්නේ මෙන්න මේ event tick කියන එක. හරි. event tick. event tick කියන්නේ මෙහෙම වැඩක්. හැම අපි දෙන මොකක් කිසියම් කාලයකදී ඒ ඔප්ෂන් එක ආපහු රන් වෙන කියන එක තමයි event tick එකෙන් කරන්නේ. දැන් එතකොට මට ඕනේ මෙහෙම කියලා හිතන්නකෝ. දැන් මට ඕනේ මේ wolf හැම තප්පර 5කටම සැරයක් එයා දැනට ඉන්න position එක change කරන්න. එතකොට තමයි අපිට යන්නේ ඇවිදිනා වගේ පේන්නේ. එතන මම කරන්න ඕනේ delay එකක් දානවා. delay එකෙන් තමයි කියන්නේ time එක. තප්පර 5ක් ඕන අපිට තප්පර 5ක් දෙන්න පුළුවන් මෙන්න මෙතනට. තප්පර 2ක් නම් 2ක්, 1ක් නම් 1ක්, දශම ගණන් දශම ගණන්. එමෙති ගණන් දෙන්න පුළුවන්. event tick හරි. දවා මම මෙතනින් print කළ පෙන්ව පොඩි string එකක්. එතකොට පෙනේ මේ option එක කොහොමද run වෙන්නේ කියලා. දැන් වාගේ පෙනේ හැම තප්පර 5කටම පාරක් hello කියන එක display වෙනවා. ඔන්න බලන්න. මම count කරලා බලමු. 1 2 3 4 5. hello display වුණා. 1 2 3 4 5. hello display වුණා. දැක. හැම තප්පර 5කටම පාරක් මේක count වෙනවා. sorry මම හැම තප්පර 5කටම පාරක් මේක run වෙනවා. එතන දැන් මම කරන්න ඕනේ මෙතනදී අර කැරක්ටර් මූව් කරන්නේ. හරි. කැරක්ටර් මූව් කරන Unreal Engine එකේ ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා. built-in ෆන්ක්ෂන් එකක්. ඒක තමයි AI move 2. මෙන්න මෙතන AI move 2 කියන්නේ මෙන්න මේ කෝණය. මේ ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න එපා. AI move 2 කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න. උඩ තියෙන එක නෙවෙයි, අර තිබ්බ එක. හරි. AI move 2. මෙතෙන් ගන්න මෙහෙම වැඩක්. මෙතෙන් කරන්නේ මෙයාව මෙයාට command එකක් දෙනවා. කොතනටද මාරු කොතනටද මූව් වෙන්න ඕනේ කියලා. දැන් මම මෙතන පේනදි pawn කියලා එකක් තියෙනවා, destination කියලා තියෙනවා, target attack කියලා තියෙනවා, accept and radius, stop on hold. pawn කියන්නේ මොකද්ද? pawn කියන්නේ මේ character. මේ wolf. එතකොට මේ wolf නම් අපි මෙන්න මේ pawn වෙනවනේ මොකද්ද? self. ඒ කියන්නේ එයාම තමයි. වෙන pawn කෙනෙක් නෙමෙයි මේ. මේ ඇවිල්ලා wolf ම තමයි. මේක තමයි මෙතෙන් දෙන්නේ. හරි. self preference එකක් අපි දුන්නා. ඊළඟ destination එක. ඔන්න ඔකිට ආවද? destination එක ගැන දැන් හැම වෙලෙම change වෙනු. destination එක change වෙන විදිහට අනුව තමයි මෙයා AI එකේ move වෙන්නේ. හැබැයි දැන් මෙයා ඇවිල්ලා AI කෙනෙක්නේ. ඒතර AI කෙනෙක් නම් අපිට හරියටම කියන්න බෑ මෙයා පහක් move වෙන ඊළඟ ඊට 10ක් move වෙන එහෙම ගාණක් අපිට නිශ්චිත ගාණක් කියන්න බෑ. ඒක එනම් random ගාණක් වෙනවා. random ගාණක් වුණොත් මෙයා AI එකේ අපිට display වෙන්නේ. ඒකටත් කියනවා පොඩි function එකක්. ඒ තමයි get random reachable point කියන එක මෙන්න මේක get random reachable point in range. ඒ කියන්නේ කිසියම් වියත සීමාවක් තුළ ළඟා විය හැකි random ලක්ෂයක් නිර්ණය කරන්න කියන function එක තමයි මෙතන තියෙන්නේ. හරි. එතන මෙතන තියෙන ඔයගලන්ට දැන් origin කියලා එකක්. origin කියන්නේ පටන් ගන්න තැන. එතකොට පටන් ගන්න තැන කියන්නේ දැන් මෙතන නම් මොකද්ද? මෙයා දැන් ඉන්න තැනනේ. මෙයා දැන් ඉන්න තැන තමයි origin point එක. දැන් ඉන්න තැන කියන්නේ මොකක්ද? get world location of the character mesh. ඒ කියන්නේ මෙන්න මේ mesh මෙහෙම ඇදලා ඔයගොල්ලෝ drop කරලා එයාගෙන් මෙහෙම line එක ඇදලා type කරන්න get world location. rotation නෙමෙයි, scale නෙමෙයි, transform නෙමෙයි, location ස්ථාන. rotation අරගත්තට පස්සේ මෙන්න මේ node එකට connect කරන්න. දැන් මෙතනින් කියන්නේ මෙයා දැනට සිටින ස්ථානයේ coordinates ගන්න කියන තරම් එක. radius. radius කියන්නේ කීයද? දැන් මේ ඇවිල්ලා get random reachable point එකේ radius නේ. ඒ කියන්නේ දීති සීමාවක් තුළ ළඟා විය හැකි random point එකක් ගන්න කියන එක. එතකොට මෙතනදී වා දෙන random point එක තීරණය වෙන්නේ මෙන්න මේ radius එකේ ප්‍රමාණය අනුව. ඒ කියන්නේ මේක හිම වෘත්තයක් ඇන්දොත් එහෙම මම මෙහෙම පෙන්නනක් එහෙම වෘත්තයක් ඇන්දොත් ඒ radius එක දැන් මම 5ක් නම් දුන්නේ ඒ වෘත්ත මෙන්න මෙච්චරක් වුණා. radius 10ක් නම් දුන්නේ ඒ වෘත්ත මෙච්චරක් වගේ. හරි. ඒ කියන්නේ
මෙන්න මේ අගේ වැඩි වෙන ඩිවෙන්න ඒ සීමාව ලොකු වෙනවා මම දෙන්නම් මෙතන සාමාන්‍ය 1000ක් වගේ ලොකු රේඩියස් එකක් හරි එතකොට දැන් මෙයා මූව් වෙනවනේ අපි 1000ක රේඩියස් එකක් තියෙන random point එකකට දුන්නු එහෙනම් මෙතන තියෙන acceptor radius acceptor radius කියන්නේ يعني එයා ගමන් කරන දුර වගේ සීමාව. එතනත් තමයි කැමති කාරණා දෙන්න පුළුවන් මේ මේ ඉලක්කන් ශ්‍රී ලංකාවේ පොඩ්ඩක් බලන්න. හරි දැනට හරි. දැන් මම compile කරලා apply කරලා බලුවොත් එම මෙතන run වෙන්න ඕනේ. 1 2 3 4 5. පොඩ්ඩකින්. මෙතන අවුලක් තියෙනවානේ. අපි හැම තප්පර පහකටම පාරක් රන් කළාට මෙතන වෙන වැඩි මේකනේ මේ ලොකේෂන් එක තමයි අවුල තියෙන්නේ get world location කිව්වහම මේක එල්ල ගොඩක් ස්පෙસિෆික් ආගය ඒ කියන්නේ දැන් මම වඩ පෙන්නුවත් එහෙම මෙහෙම දැන් මම මේක මෙහෙම ස්කේල් එක ලොක් කළා මෙහෙම මම ඇත යොත් උඩට පෙන්නුවත් මේක වෙලා ඉතා විශාල මැප් එකක් හරි එතකොට එයා හැම වෙලෙම මේ ඉතා විශාල මැප් එකෙන් ස්පෙસિෆික් තැනක කෝඩිනේට්ස් තමයි ගන්න. ඉතින් ඒක එච්චර මෙතන ඇකියුරේට් නැහැ. හරි ඒක වැඩිපුර හිතන්න ඕනේ නැහැ. මෙතන වෙන්න ඕනේ කොහොම හරි get world location දෙන්න නැතුව අපි මෙතන දුන්නා හරි get actor location. මොකද මේ කැරක්ටර් එකේ ලොකේෂන් එක අපි දැනට ගන්න ඕනේ. බ්ලූ print එකේ ලොකේෂන් get actor location. acceptance radius 500ක් දුන්නත් තෝරන්නේ නැහැ සියයක් දෙමුකත් දැන් බලමු ප්ලේ කරලා දප්පර පහකට වාරයි මම ඉන්නේ එතන වෙනස් වෙන්න ඕන 1 2 3 4 5 හරි චේන්ජ් වෙන්නේ නැහැ ඔකේ නිකන් හිතන්න පුළුවන් මට වැරදුනාද කියලා ඔව් වැරදුනා තමයි හැබැයි ඒ වෙලේ කෝඩ් එකේ නේ වැරද්ද තියෙන්නේ වැරද්ද තියෙන්නේ මෙන්න මෙතන අපි දැම්මේ නැහැ මේකට පොඩි කම්පනන්ට් එකක් අපි ඒ කම්පනන්ට් එකට කියන්නේ නැව් මේෂ් කම්පනන්ට් කියලා මෙතන සර්ච් කරොත් නැබ් කියලා මෙන්න මෙතන තියෙනවා නැව් මේෂ් බවුන්ඩ් වොලියුම් කියලා කම්පනන්ට් එනිවේ සෝරි වොලියුම් එක මෙන්න මේ වොලියුම් එක මෙහෙම ඩ්‍රැග් ඇන් ඩ්‍රොප් කරන්න වාගේ මැප් එකට බලන්න දැන් එක ඩ්‍රැග් ඇන් ඩ්‍රොප් වුනේ නැද්ද කොහෙද ඉන්නේ බලන්න අමිති අමිති මම ඩිලීට් කරලා ඔලා අපයිඩ් කරලා මෙන්න නම් මගේ මවුස් එක පොඩ්ඩක් ක්ලික් කරන හොරයි එකයි හරි අද්දා දැම්මා ඇති නැව් මේෂ් වොලියුම් කියන්නේ මේකයි මේකෙන් යා මේකෙන් තමයි මැප් එකේ අර පොයින්ට් එක ඒ කියන්නේ මේ AI කැරක්ටර් මූව් වෙන්න ඕන සීමාව ඩිෆයින් කරන්න මෙන්න මේ නැව් මේෂ් වොලියුම් එකෙන් තමයි. එතන මේක එකපාරම මාට කිව්වන් දැන් මම හිතන්න තේරෙන්නේ නැති නැති. මොකද බං මං දැන් මේක ටිකක් සීමාව ලොකු කරනවා. මෙහෙම ඕගොල්ලෝ මෙන්න මේ ස්කේල් එකට ගිහින් ඉවරලා නැත්තම් W E R R එක ප්‍රෙස් කරලා ඉවරලා ඔය කාලකණ්ණි මොස් එක ක්ලික් වෙන්නේ හරි අනවමදී ඔය දැන් මට පේනවා ඉතින් මම මේ සීමාව ලොකු කරනවානේ ඇයි කියලා මම මෙන්න මේ සීමාව දුන්නොත් එහෙම මෙන්න මේ අපේ වුල්ෆ් මූව් වෙන්නේ මෙන්න මේ සීමාව තුල විතරයි ඊට පස්සේ පී එක කරවන්නු දැන් පී එක කරවන්න මෙන්න මේ කොළපාට සීමාවක් පෙන්වනවා අන්න ඔය කොළපාට සීමාව තමයි මේ වුල්ෆ් මූව් වෙන සීමාව ඒ කියන්නේ මම දැන් මේක මෙහෙම තව සයිස් එක අඩු කළොත් එහෙම දැන් මේක අඩු කළොත් දැන් මේක බවුන්ඩ් වොලියුම් එක දැන් මේ උඩින් තියෙන්නේ උඩින් තියෙන්නේ දැන් මේක හැම වෙලෙම පොලොවත් එක ගෑ වෙනවා නේද දැන් මේ උඩින් තියෙන්නේ පොලොවත් එක ගෑ වුණොත් තමයි අර සීමාව කොළපාරින් පේන්නේ දැන් කලින් ඔන්න මම පොලොවත් එක ගෑවට පස්සේ නෝ කොළපාරින් සීමාව පේන්නේ මම මේක පොඩි කළොත් සීමාව දැක්කද එයා සීමාව පොඩි කර ගන්නවා එතකොට ඒ සීමාව උනො තමයි මෙයා මූව් වෙන ස්ථාන තීරණය වෙන්නේ මම දැන් සීමාව අපි දාලා නැති දැන් මම ප්ලේ කරොත් එහෙනම් මම මූව් වෙනවනේ එහෙනම් තප්පර පහකටම පාර 5 4 3 2 1 දැකද මූව් වෙනවා 5 4 3 2 1 හරි වැඩි ලස්සනට කරනවා ඒකම ප්‍රයත්නයි නිකන් විකාරයිනේ හරි දැත්ත රැදිලා යනවා විතරයි කිසි animation එකක් නිකුත් නැහැ හරි මුලින්ම animation වලට කලින් ඕනට හොඳට බලන්න මේක යා පැත්ත රැදිලා යනවා හරි හොඳ බලන්න දැක්කද මම ඉස්සරහට යන්නේ නැහැ මම පැත්ත රැදිලා යනවා ඒ වැඩි වෙන්නේ මෙන්න මේක හින්දා. ඔන්න බලන්න view port එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන නේද නිල් පාට නීතලය.
ඒ ඊතලෙන් කියන්නේ මෙයා ඩිෆෝල්ට් මූව් වෙන මොකද කියන්නේ ඩිෆෝල්ට් මූව් වෙන ඩිරෙක්ෂන් එක හරි එතකොට අපි මෙහෙම තිබ්බොත් එහෙම මෙයා ඩිෆෝල්ට් මූව් වෙන්නේ දැන් මේ පැත්තරනේ ඔය ඊතල තියෙන පැත්තරනේ ඒ ඊතලේ තියෙන පැත්තට මූව් වෙද්දි මේ මෙෂ් එක තියෙන්නේ එකට අංශ 90ක් විතර ආනත එතකොට ඒක නිකන් පැත්තර ඇදිලා යනවා ඩිෆ් වෙලා යනවා එතකොට ඒක නතර කරන්න මොකද්ද කරන්න පුළුවන් ඔව් ඒ කියන්නේ මෙයා අංශ 90ක් අපි හරවන්න ඕනේ අංශකම කරවන්න නම් ඔයාලට පුළුවන් මෙන්න මේ මෙෂ් එක ක්ලික් කරලා මෙන්න මෙතන ක්ලික් කරලා රොටේෂන් වලට ගිහිල්ලා දැන් මන්න මෙයාගේ හැටියට දන්නවා මෙතනට දෙනවා අපි -90 ඒ කියන්නේ ඍණ 90ක් හරි ඍණ 90ක් මෙතන ටයිප් කරන්න ඍණ 90ක් කියන්නේ අංශ 90ක් හරවන අනිත් පැත්ත හරි ඍණ 90 කිව්වත් එක ධන 90 කිව්වත් එක ධන 90 කියන්නේ අනිත් පැත්ත ඍණ 90 කියන්නේ අනිත් පැත්ත දැන් මම පේනවා තියෙන්නේ මෙයා ගානට මෙන්න මේ ඊතලයේ පැත්තට ඉන්නේ මොන මන් දැන් මම කම්පයිල් කරලා ප්ලේ කළොත් හැම තප්පර පාරම පාරක් මෙයා ඉස්සරහට මූව් වෙනවා 5 4 3 2 1 දැකලා දැන් ඉස්සරහට මූව් වෙනවා හරි 5 4 3 2 1 දැකලා දැන් අර වගේ පැත්තර නිකන් ඉස්සල යන්නේ නැහැ අන්න දැක්කා හරි එහෙනම් ඔන්න අපි දැන් රෑන්ඩම් මූව් වෙන AI එකක් හැදුවා ගොඩක් දුරට සතිත්ව සමාන ඒක ගොඩක් දුරට කියන්නේ ගොඩක් දුරට රන්නේ මම කියන්නේ අපි දලා අදහස දැන් ඔයගොල්ලන්ට ඔලුවට එන්නේ නැදනේ ඊළඟට තියෙන ලස්සනට ටිකක් ඊළඟට තියෙන්නේ මෙයාට animation direct කරන්න එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක බලමු කොහොමද මෙයාට animation direct කරන්න කියලා එහෙනම් සුබ දවසක්